පාදක ඉවත් කළා. අඩුකල ලීසින් පොලිය තවත් අඩුකලා. සිංග ෆිනෑන්ස්. හොරණ ගුරුකොඩ මාවක්කොය ප්‍රදේශයේ පුද්ගලයෙකු රැගෙන විත් පහර දී ඝාතනය කිරීමට උත්සාහ කරන බවට ඊයේ රාත්‍රියේ හොරණ පොලිසිය බුද්ධියංශ නිලධාරියෙකු ලද තොරතුරක් මත වහ ක්‍රියාත්මක වූ හොරණ පොලිසිය නිලධාරීන් එම ස්ථානයට ගොස් අදාළ පුද්ගලයා බේරා ගැනීමට සමත්ව තිබෙනවා. පහර කැමර ලක් වූ 45 සැවැරිදි පුද්ගලයාව වෛරයකින් ගැල සිර කර මරා දැමීමට උත්සාහ කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර සැක්කරුවන් පලා ගොස් තිබෙනවා. පහර කැ පුද්ගලයා හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැක්කරුවන් සහ හොරණ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මද්‍රව්‍ය චාවාරම් කරුවෙකු වන දනුරුද්දගේ ප්‍රධාන කොලේකු විශේෂකාර බලකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ මවනැල්ල බටගල දොඹගල්වත්ත හිඟුල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 29 හැවිරිදි සැකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 600ක්ද පොලිස් බහරයට ගෙන තිබුණා. පසුගිය දා රත්මලාන ඥානේන්ද්‍රාරාම පෙදෙසේ නිවසකට වැඩි තිබීම සිදුවීමට අදාළ වෙඩික්කරුට මෝටර රථය ලබා දී ඇත්තේද මෙම පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. කිලිනොච්චි මලයාලපුරම් ප්‍රදේශය පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පසුගිය දා කිලිනොච්චි පොලිසිය විසින් මරණ ලැබුවා. වැටලීම සිදු කළ අවස්ථාවේදී එහි සිටි සැකරුවන් පලා ගොස් ඇති අතර සැකරුවන් හඹාගිය පොලිස් නිලධාරීන් අතුරින් එක් අයෙකු අතුරුදන්ව තිබුණා. දින දෙකකට පසුව අද පෙරවරුවේ එම පොලිස් නිලධාරියාගේ මලසිරුර පුදුයන් කුළුම ප්‍රදේශයේ තිබී හමු වී ඇති අතර එලෙසමිය ගොස් ඇත්තේ බාතර ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරේ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා සහ අනුරාධපුර දිස්ත්‍රික් හෝටල් සංගමයේ සමාජිකින් අතර හමුවක් පසුගිය දා පැවැත්වුණා. සංචාරක ශිෂ්‍යයෙකු ගොඩගීම එහි ගැටළු සහ විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබුණා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.